මේ රටේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍යක පළ වුණු ඉතා බරපතල ප්‍රකාශනයක්. අපිට විශ්වාස කරන්න වෙන්නේ මේවා පුවත්පත් විදියට නෙමෙයි, මේවා කැලෑපත්තර. මේ කැලෑපත්තර වලින් මේ රටේ බරපතල ආගම්වාදය, එකිනෙකා අතර වෛරී සහගත පරිසරයක් ඇති කිරීම භයානක දෙයක්. ජාතික පුවත්පතක් විදියටයි කතා කරන්නේ. මේවා ජාතික වැඩ නෙමෙයි, මේවා පජාති වැඩ. ඒ වගේ පහත් වැඩ වලින් සල්ලි හම්බ කරන්න අරකයි. කොහොමද මේ ප්‍රවෘත්තිය ලැබුණේ? අපි විශ්වාස කරන්නේ චේතනාත්මකව ජාතීන් අතර වෛරය ඇති වෙන ආකාරයට වාර්තාවක්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය, මීට මාසයකට විතර කලින් අර තරුණ සාහිත්‍යවේදියෙක් ඔහුගේ කෙටි කතාවක් ලියලා ICCPR එක යටතේ ඔහු අත්අඩංගුවට අරගෙන අදවන විටත් අප ලබා නොදී ඔහු අත්අඩංගුවේ. ඒ තරුණ සාහිත්‍යවේදියාට සලකන්නේ එහෙමනම් මෙවැනි ප්‍රකාශන සිදු කිරීම මුල් කරගනිමින් මේ පුවත්පතේ කර්තෘවරයා හා වාර්තාකරු අත්අඩංගුවට ගත යුතුයි. කිසිදු තහවුරු කිරීමක් නැතුව හරියට ගණන් හිලව් 4000යි. කොහමද දන්නේ ගැන්නේ පොතක ලියාගෙන කරගෙන වෙන්නේ නැති ගණින් නැත්තේ? එවැනි අවස්ථාවක මම හිතන්නේ මේ පුවත්පතට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයට යා යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඇත්තටම මේ පුවත්පත් කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන් විදිහටනේ. යන්තම් සාමකාමී තත්ත්වයට පත් වෙමින් යන රට නැවතත් අගාධයකට ඇද දැමීම සඳහා කරන්නා වූ ක්‍රියාමාර්ගය. සිංහල බෞද්ධ පවුල්වල බලාපොරොත්තුවට මේ ගහලා තියෙන්නේ මේ පත්තරේ. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතාම දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි, අධිකරණයට යා යුතුයි.